රිතුව මේ සමහර තරුණයන්ගේ අදහස් කියලා නෑ. සැලසුම් සහගතව මහා සංගරත්නයට වගේම බෞද්ධ සංස්කෘතියට ගැහුවේ. තවත් කොටසක් රණවිරුවන්ව විහිළුවට ලක් කරා. රණවිරු ගාය කියලා කිව්ව එක කාලයක්. ඒ කරේ රණවිරුවගේ අභිමානය වට්ටා. උසාවි ගාන ගෙනිච්චා. යුද අපරාධ කරා. එල්.ටී.ටී.ඊ. ක්‍රස්තවාදීන් එක පැත්තකින් නිදහස් වෙනකොට අනිත් පැත්තේ රණවිරුවව අධිකරණයට අරගෙන ගියා. වැඩිකාරුව කරන්න උත්සාහ කළා. ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න උත්සාහ කළා. ඒ තුල උන් බැලුවේ මේ රටේ අභිමානයට ගහන්න. අද ලෝකේ සමහර රටවල යන යුද්ධ දිහා බැලුවම අමුවේ සිවිල් වැසියෝ ඝාතනය කරනවා. කිසි රටක් ඒව ගැන කතා කරන්නේ නැහැ අපේ හැමදෙරුවනේ. අපි කරේ මානුෂික මෙහෙයුමක්. මේ ගල්ගමුවේ අම්මා තාත්තා කුරුණෑගල දිස්ත්‍රික්කේ රණවිරු අම්මා තාත්තාගේ දරුවා ගිහිල්ලා කරේ දමිළ තරුණයව බේරගත්තු එක. හැබැයි ඔහුව යුද අපරාධ වලට ගෙනියන්න උත්සාහ කරා. අපි වගකීමකින් කියනවා. අපි විහික නාණ්ඩුවක් තුල රණවිරු වගේ ගෞරවය ආරක්ෂා කරනවා. ඒ ගෞරවය ආරක්ෂා කරන වගේම මගේ ආදරේ අම්මේ තාත්තේ රණවිරු වගේ සුබ සාධනය වගේම විශ්‍රාම වැටුප්පල තියෙන විෂමතාවය. ඔබට පිළිතුරු දෙන්නත් අපි කටයුතු කරනවා. මොකද අපි දන්නවා රණවිරුව මේ රටට කරපු සේවය. රණවිරුවගේ දෙමව්පියන් මේ මාතෘ භූමියට පොලිස් නිලධාරීන් සිවිල් ආරක්ෂක බලකාය මේ මාතෘ භූමියට කරපු සේවාවන් දන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් බිහි වෙන ආණ්ඩුවක් මිසක් වෙන ආණ්ඩුවක් නෙවෙයි කියන එකත් මගේ ආදරේ අම්මේ තාත්තා අපි මතක් කරනවා. අපි මේ රටේ කොවිතන ශක්තිමත් කරන කටයුතු කරේ කණ්ඩායමක්. එතන මහින්ද රාජපක්ෂ මහත්තයා පොහොර 350ට දීලා ගොවියගේ ආර්ථිකය ශක්තිමත් කරලා රුපියල් 8ට වී කිලෝ එක තිබ්බේ. අපි දන්නවා අපේ අතෙන් ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව කාලේ පොහොර සම්බන්ධයෙන් අඩුපාඩුවක් වුණා. සමහර වැරදි උපදෙස් නිසා වැරදි තීන්දුව తీරන ගත්තු නිසා එක කන්නයක් දෙකක් ගොවියට අසාධාරණයක් සිද්ධ වුණා. මේ මම වගකීමකින් කියනවා. මම නාමල් රාජපක්ෂ අනුගමනය කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කුෂිකර්ම ප්‍රතිපත්තිය මිසක් වෙන කුෂිකර්ම ප්‍රතිපත්තියක් නෙවෙයි. අපි ගොඩ ගොවිතැන්ට මඩ ගොවිතැන්ට පොහොර සහනාධාර දෙන්න කටයුතු කරන විතරක් නෙවෙයි. පිටරටින් ලංකාවට ගෙනල්ලා කන්න දෙනවා කියන මානසිකත්වයේ වෙනුවට මේ මාතෘ භූමිය තුළ වවන්න පුළුවන් හැම භෝගයක්ම වවන්න අපි කටයුතු කරනවා කියන එකත් ඔබ තමුන් ආසන මතක් කරනවා. තරුණ ගොවි මහතුරුන්ට අවශ්‍ය තාක්ෂණ අපි දෙන්නා. අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගන්න අවශ්‍ය තාක්ෂණ අපි දෙන්නා. ඒ වගේම තමයි ගබඩා ගොඩනගලා ආහාර දේශීය වෙළඳ පොල්ට වගේම විදේශ වෙළඳ පොල්ට යවන්න අවශ්‍ය තාක්ෂණ අපි දෙන්නා. ඒ තුල ගොවි අම්මා තාත්තගේ දරුවගේ ආදායම වැඩි කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. මොකද අපි දන්නවා අපි හැදුනේ ගමේ පරිසරේ. අපි අදරත් විශ්වාස කරනවා පිටින් ගෙනල්ලා කන්න දෙන එක නෙවෙයි අපි කළ යුත්තේ. අද බිත්තරත් පිටරටින් ගේන්නේ. මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ බිත්තර ගොවිය කොච්චර ඉන්නවද? අපි විශ්වාස කරනවා මේ රටේ වවන්න පුළුවන් දේ වවන්න ඕනේ අපි. ඒක පිටින් ගෙනල්ලා කන්න දෙන එක නෙවෙයි. ඒ වගේම මගේ ආදරේ අම්මේ තාත්තේ ගල්ගම වාසනේ වෙන්න පුළුවන්, කුරුණෑගල දිස්ත්‍රික්කේ වෙන්න පුළුවන්. මේ අම්මා තාත්තගේ දරුවට අපේක්ෂිත ලෝකේ රැකියාව වෙළඳ පොළට යන්න පුළුවන් රැකියාවක් අපි හදන්න ඕනේ. හැමදාම දේශපාලත්වයේ පිටිපස්සේ ගිහිල්ලා රැකියාව ලබා ගන්න යුගයේ වෙනුවට අධ්‍යාපන ක්‍රමවේදයේ ප්‍රතිවගත කිරීමක් කරලා දේශීය සහ විදේශීය රැකියාව වෙළඳ පොළට සරිලන දරුවගේ මානසිකත්වයට වගේම දරුවන් අපේක්ෂා කරන නූතන රැකියාව වෙළඳ පොළේ රැකියාව වලට පරිවර්තනය කරන වැඩපිළිවෙල අපි හදන්න ඕනේ. මමත් තරුණෙක් විදියට මගේ ආදරේ අම්මේ තාත්තේ අපේ හාමුදුරනේ මිත්‍ර වරුණේ මම දැඩිසේ විශ්වාස කරනවා රැකියාව ලබා දීම තුල දේශපාලන මැදිහත් වීමෙන් තොරව දක්ෂතාවයට, දැනුමට, බුද්ධියට, හැකියාවට, නිපුණතාවයට සරිලන රැකියාවක් දරුවෙක්ට ලබා දෙන්න පුළුවන් වපසරයක්, පරිසරයක් මේ මාතෘ භූමිය තුල ගොඩනගනවා කියන පොරොන්දුවත් මම ඔබ තමුන් ආශිර්වාද ලබා දෙනවා. අපි කරන්න බැරියව ගැන කතා කරන්නේ නැහැ. අද සමහර දේශපාලඥයෝ සමහර දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හදන්නේ ඡන්ද ලබා ගන්න පමණයි. මුදොවුන්ට මැතිවරණෙන් එහාට ගමනක් නැහැ. මැතිවරණෙන් එහාට ගමනක් නැහැ. දැන් බොහෝ අය කියනවා නාමල් තරුණයි අවුරුදු 38. ඔව් මම අවුරුදු 38යි. එහින්දා
අද මේ අපේක්ෂක කණ්ඩායමේ ඉන්න මට වඩා වැඩිමල් ඊළඟට ඉන්න නායකයාගේ වයසට යන්න මම දැන් අවුරුදු 20ක් විතර ඉන්නවා. අද මේ අපේක්ෂක ලයිස්තුවේ වැඩිමල් මෙක්කෙනාගේ වයසට යන්නත් මම තව අවුරුදු 40ක්වත් ඉන්න ඕනේ. ඒ හින්දා මම මට බොරු කියන්න බෑ. එහෙම ඕනෙත් නෑ. මම බොරු කියන්නෙත් නෑ. එහෙනම් අපි කරන්න පුළුවන් දේ අපි කරන්න පුළුවන් කියනවා. බැරි දේ අපි බැහැයි කියනවා. අපි රාජ්‍ය සේවයේ ගෞරවය රකින්නවා. උද්දමනයට සරිලන ආකාරයේ රාජ්‍ය සේවකගේ පරිදි වැඩි කිරීම අපි කරනවා. ඒක මේ මැතිවරණ වේදිකාවට ඇවිල්ලා පොරොන්දු පත්‍රයකට දාන්න ඕනේ නැහැ අපි හැමදෙරුවනේ. ඒ වගේම මම වගකීමකින් කියනවා. අපේ සංස්කෘතියේ නොගැලපෙන කිසිම දෙයක්. බෞද්ධ සංස්කෘතියේ නොගැලපෙන කිසිම දෙයක්. මම බිහි කරන ආණ්ඩුවක් තුල කරන්නෙත් නැහැයි කියන එකත් අපි ඔබ තමුන්නාසලට මතක් කරනවා. අපි ඡන්දවලට පොරොන්දු දෙන්නේ නැහැ. ඒ හින්දා ඔබ තමුන්නාසලා මේ පණිවිඩය ගෙනියන්න මගේ ආදරය අම්මේ තාත්තේ. අපි මේ මාතෘ භූමියට ආදරය කරන දේශපාලන බලවේගය. අපි ගොඩනගිලා තියෙන්නේ මහ පොළොවත් එක්ක. මහ පොළොවේ පය ගහලා ඔබ අප ගොඩනගන ආණ්ඩුවක් තුල මේ රටේ මාතෘ භූමියට මේ රටට හානියක් කරන ආණ්ඩුවක් අපි ගොඩනගන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබේ දරුවාගේ හෙට දවස සුරක්ෂිත කරන්න පුළුවන් ආණ්ඩුවක් අපි ගොඩනගනවා මිසක් මේ දේශපාලන වේදිකාවේ ප්‍රසිද්ධ පොරොන්දු මත නිර්මාණය වෙච්ච ආණ්ඩුවක් අපි ගොඩනගන්නේ නැහැ. අවසාන වශයෙන් මයි ස්තුතිවන්ත වෙනවා ගල්ගම්මු ඔබ තමුන් වාසලට. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු මැතිවරණයේ ඔබ තමුන් වාසලා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන්නා. මේ ආසනයේ විශේෂම මනාප වැඩි කොටසක් මහින්ද මහත්තයාට දුන්නා. අවුරුදු 21ක් මැතිවරණ ඉතිහාසයේ ගල්ගම්මු ආසනයේ වමේ දේශපාලනය අපි පෙරදිලා නැහැ. ඒ හින්දා මගේ ආදරය අම්මේ තාත්තේ මට දැඩි විශ්වාසයක් තියෙනවා. අද මේ ආසනේ ක්‍රියාකාරීන් ගිරල් අපි මේ කරන සාකච්ඡාව හා සමානව ගල්ගම් වාසනේ ගමේ නියම් ගම් වල ජීවත් වෙන මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන මහ පොළොව වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ දෙමව්පියන් මහ පොළොවත් එක්ක පොරබදලා මේ මාතෘ භූමියට කන්න දෙන අස්වැන්න නෙලන මගේ ආදරණීය දෙමව්පියන් මේ ලැබෙන 21 වෙනිදාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කරන්න කටයුතු කරනවා. ඒ ජයග්‍රහණය තුල මේ මාතෘ භූමියේ ජයග්‍රහණය තහවුරු වෙනවා කියන එකත් මතක් කරමින් ඔබ තමුන් නාසර ජය වේවා කියමින් සුමනාගතය පතමින්. You're watching the Life Traveler Channel.